මේ රජයේ වී අලවි මණ්ඩලයට අයත් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ ස්ථාපිත සහල් මෝලයි. මෙරට සතු විශාලතම සහල් මෝල් හතරෙන් එකක් ලෙස සැලකෙන මෙහි කළමනාකාරීත්වය පසුගිය කාලයේ විදේශීය සමාගමකට ලබා දී තිබුණා. කෙසේ වෙතත් මේ වන විට එහි කළමනාකාරීත්වය නැවත මෙරට පෞද්ගලික සමාගමක් විසින් ලබාගෙන තිබෙනවා. එම නව කළමනාකාරීත්වය මේ වන විට රජයේ සතු මේ භූමියේ දැවැන්ත කොහඹගස් වලට සිදු කරන අපරාධයයි මේ. හිරු සියල්ගේ කළ ගවේෂණයේදී හෙළිවුණේ මේ වන විටත් මෙම භූමි පරිසරයේ වසර ගණනාවක් පැරණි කොහඹගස් විශාල සංඛ්‍යාවක් කිසිදු අවසරයකින් තොරව මෙලෙස කපා රැගෙන ගොස් ඇති බවයි. පත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ අනුදැනුම මත මෙම විනාශය සිදුව ඇති බවටයි හිරු CIA තොරතුරු අනාවරණ කරගත්තේ. මෙලෙස කපා බිමහෙළනා ගස් රැගෙන යන්නේද අදාළ ඇමතිවරයාට අයත් ලොරි රථවලින්ම බවට ප්‍රදේශවාසීන් හිරු CIA වෙත තොරතුරු ලබා දුන්නා. මෙහි භූමිය, ගොඩනැගිලි, වෘක්ෂලතා ඇතුළු භෞතික සම්පත් සියල්ල රාජ්‍ය දේපල වන අතර එම රාජ්‍ය දේපල මෙලෙස දේශපාලන අතපෙවීම හරහා විනාශ කර තම සුඛ විහරණය සඳහා භාවිත කළ හැකිද? අප මේ පිළිබඳව වී අලවි මණ්ඩලයේ නීති නිලධාරීවරියගෙන් දුරකථනය හරහා කරුණු විමසා සිටියා. මෝලේ එළිය සහ ඇතුළත තියෙන විශාල කොහඹ ගස් ටික මේ දවස්වල කපලා ලොරි වලින් පටවාගෙන යනවා. මේ සඳහා අවසරයක් දීලා තියෙනවද? අපි අවසරයක් දීලා නැහැ. අපි දැනුවත්භාවයෙන් අපි බදු දීලා විතරයි තියෙන්නේ කම්පැනි එකට. එයාලට ඒ භූමියේ ගස් කොළන් දීලා නැහැ නේද? නැහැ. ගොඩනැගිලි විතරයි දීලා තියෙන්නේ. මේක ඉන්දියන් කම්පැනි එක. දැන් නම් මැනේජ්මන්ට් එක මාරු වෙලා ලංකාවේ අය වගේ තමයි කරන්නේ. මොරිහම් වෙලා තියෙනවා. අපි පොලිස් කැමිනිලක් දාන්න ඕනේ. මෙම දර්ශන හරහා සිදුව ඇති දේ මෙරට මහජනතාවට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ වෙතත් මේ සිදුව ඇති විනාශයට රජයේ බලධාරීන් ගන්නා පියවර කුමක්ද? හිරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්.